අපි අපේ ඡන්දදායකයට ඒ වගේම මේ රටේ සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින කැමැති අද රට ඉතාමත්ම භයානක ගමන් මගකට ගමන් කරමින් තියෙනවා. පසුගිය ජනාධිපති වරණයේදී පෙන්වන ලද චිත්‍රයට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රයක් අද රට තුල දියත් වෙමින් තියෙනවා. උගත්කමට වියත්කමට වෘත්තීය වේදීත්වයට මුල්තැන දෙනවාය කියපු රාජපක්ෂවරු මේ වෙනකොට නැවත වතාවක් පටන් අරන් තියෙනවා අර පෞල්වාදී බලකාමයේ. ඒ පෞල්වාදී බලකාමයේ අද රටේ විතරක් නෙමෙයි ඒ පොදු ජන පෙරමුණ කියන සන්දානය තුලත් ඒ අපේක්ෂකින්ටත් තමන්ගේ ප්‍රචණ්ඩ හයිය පෙන්නමින් සිටින අවස්ථාවක්. ඉතින් මේක අනාගතේ පෙර ලකුණක්. මේ පෞල්වාදී බලකාමයේ මේ මැතිවරණයේදී ප්‍රදර්ශනය කරන මැතිවරණයෙන් පස්සේ අත්නෝමතික දේශපාලන උමතුවකට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ නිසා අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ රට එවැනි ව්‍යසනකාරී අත්නෝමතික රට බැරැක්කයක් හැටියට හිතලා පාලනය වන රාජ්‍ය නිලධාරීන් පුටු උඩ නෙමෙයි බයිනෙත්තුමට වාඩි වෙලා කටයුතු කරන යුගයක් අපි වළක්වා ගත යුතුයි. ඒ සඳහා ඔබට තියෙන එකම නවාතැන ප්‍රජාතන්ත්‍රවාදයේ නවාතැන සමගි ජන බලවේගය දුරකථන ලාංඡනය. මේ රටේ එහෙම දේශපාලන අර්බුදයක් මෝදුවෙමින් එද්දි මේ රටේ ආර්ථික මේ වශයෙන් බරපතල අර්බුදයක් මතුවෙමින් තියෙනවා. ඒ පසුගිය අවුරුදු 70 තුල නිදහසෙන් පසු අපේ රටේ අපි යම් යම් ජයග්‍රහණ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙත් ඒ වගේම සමාජමය ලෙසත් ආර්ථිකමය ලෙසත් ලබාගෙන තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ගත්තොත් මේ රටේ කිසිම අවස්ථාවක හමුදා කුමන්ත්‍රණයක් තිබිලා නැහැ. හමුදාව මේ රට පාලනය කළා නැහැ. දවන්ත කැරලි ගැටුම් බෙදුම්වාදී යුද්ධ ගණනාවකට මුහුණ දීලත් මේ රට අපේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ ව්‍යුහය ආරක්ෂා කරගෙන ඉදිරියට ගිය රටක්. එය අද අභියෝගයට ලක් වෙමින් තිබෙනවා කිසියම් ආකාරයකට. අනිත් පැත්තෙන් ආර්ථිකමය වශයෙන් අපේ සංඛ්‍යා දත්ත ලේඛන ආරම්භ වූ මුල් යුගය 1959 ගත්තොත් අපේ ඒකපුජ්‍යල ආදායම ඩොලර් 140ක්. පසුගිය 2019 අපේ ඒකපුජ්‍යල ආදායම ඩොලර් 3852ක්. ඒ අනුව අපි අපේ ඒකපුජ්‍යල ආදායම 20 ගුණයකටත් වඩා 27 ගුණයකින් පමණ වැඩි කරගෙන තියෙනවා ඩොලර් අගය මත මේ අවුරුදු 60ක පමණ කාලය ඇතුළත. ඒ කාලය ඇතුළත මේ රටේ ජනගහනයත් දෙගුණ වෙලා තියෙනවා. ඒ අනුව අපි සැලකිය යුතු ජයග්‍රහණයක් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ලබාගෙන තියෙනවා. ඔය හුඟා කාර්තික ජයග්‍රහණ ලබාගත් රටවල් ඒව ළඟා කරගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කළා ඒකාධිපති ක්‍රමයකට තමයි මේ ආර්ථික ජයග්‍රහණ ළඟා කරගත්තේ. අපි මේ ජයග්‍රහණ ළඟා කරගෙන තියෙන්නේ තිරසර ආකාරයකට. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක තමයි අපි මේ ජයග්‍රහණ ළඟා කරගෙන තියෙන්නේ. ඒ වගේම අපි අද භයානක ආර්ථික අනතුරක තියෙනවා. මේ අවුරුදු 70 ඇතුළතම අපි කිසිම අවස්ථාවක අපිට ණය නොගෙවීම පිළිබඳව අපි කඩා වැටිච්ච බංකොලොත් රාජ්‍යයක් හැටියට නම් වෙලා නැහැ. යම් හේකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළොත් අපි එවැනි බංකොලොත් භාවයකට ඇද වැටීමේ අනතුර දැන් ලෝකයේ සෑම රටක් විසින්ම ඒ වගේම මේවා සම්බන්ධයෙන් වෙන අන්තර්ජාතික ආයතන විසින් සහ මේ පිළිබඳ විශේෂඥයින් විසින් අනතුරු අඟවලා තියෙනවා. කොටින්ම මේ වසරේ ලෝක බැංකු පුරෝකථනය අනුව අපේ ආර්ථික වර්ධනය ඍණ 3.2කින් අඩු වෙන්න නියමිතයි. ඒ වගේම ආසියානු සම්බන්ධන බැංකුවට අනුව ඍණ 6කින් අඩු වෙන නියමිතයි. දැනට ප්‍රකාශිත නොවිච්ච අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාව අනුව මේ අතර තමයි අපේ ආර්ථික වර්ධනය අඩු වීම තියෙන්නේ. මේ කලාපයේ මාලදිව වෙන හැරුණාම ඉතාමත්ම භයානක ආර්ථික කඩාවැටීමකට ලක් වෙන්න නියමිත මේ අපේ ශ්‍රී ලංකාව. ඒකට හේතුව මේ කොවිඩ් වසංගතයම නෙවෙයි. ඒකට හේතුව රාජපක්ෂලා විසින් 2005 ඉඳන් 15 දක්වා අනුගමනය කරපු වාණිජ ණය අරගෙන ඒවා ආදායම් නූපදන තැන්වල දැම්වීම නිසා ඇතිවෙච්ච ණයවර අර්බුදය හා ගොඩබේ රාජපක්ෂ විසින් දිගුවට හිතන් නැතුව ජනාධිපතිවරයා විසින් 2019 දෙසැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් අනුගමනය කරපු බදු ප්‍රතිපත්තිය විසින් අපි භයානක මූල්‍ය අර්බුදයකට රාජ්‍ය මූල්‍ය අර්බුදයකට රට යොමු කළා. මේ කොවිඩ් වසංගතය විසින් ඒක තවත් තීව්‍ර කරලා තියෙනවා ජාතික ජාත්‍යන්තර වශයෙන්. ඒ වගේම සමාජීය වශයෙන් මේ රට ඉතාම බරපතල පිරිහීමකට ලක් වෙමින් තිබෙන බව කියන්න ඕනේ. මේ කෙටි කාලය ඇතුළත ඒක විද්‍යමාන වුණා. මේ රට සමාජමය වශයෙන් සෑහෙන ජයග්‍රහණ ලබාගත් රටක්. නිදහස් අධ්‍යාපනයේ පැත්තෙන් ඒ වගේම නිදහස් සෞඛ්‍ය සේවයේ පැත්තෙන් හා ජනතාවගේ පොදුවේ ප්‍රීතිමත් භාවයේ තෘප්තිමත් භාවයේ පැත්තෙන් යම් යම් ජයග්‍රහණ ලබාගත් රටක්. ඇත්තටම පළවෙනි පන්තියේ රටක් අධ්‍යාපන හා සෞඛ්‍ය තත්ත්වය ගැන බැලුවට පස්සේ ආයු අපේක්ෂාව හා සාක්ෂරතාවය පිළිබඳව ගත්තට පස්සේ. නමුත් අපිට පේනවා මේ සමාජමය තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහෙමින් අද
කුඩා දරුවෝ දූෂණය කරන ඒ වගේම අතෘප්තිමත් ඒ වගේම අසහනකාරී සමාජයක් ශීඝ්‍රයෙන් බිහි වෙමින් තියෙනවා ඒ වගේම සාක්ෂරතාවයේ තිබුණත් දේශපාලන හෝ සමාජමය සාක්ෂරතාවයක් නැති මිනිස් කොට්ටාසයක් බිහි වෙමින් තිබෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිටතින් මොන කතා පැවැත්වුවත් අභ්‍යන්තර යේ ඉන්න ප්‍රධාන පෙළේ නායකෝ සියල්ලම මේ අශිෂ්ට අශීලාචාර ලුම්පන් දේශපාලන සංස්කෘතියේ කොටස් කරුව බවට පත් වෙමින් තියෙනවා. ඒ වගේම අපේ ජාතික සංස්කෘතිය සහ රාජ්‍ය සම්පත් විකිණීම කියන මේ කාරණත් එක්ක තමයි ඉදිරි කාලයේදී අපේ රටට ගමන් කරන්න සිදුවෙමින් තියෙන්නේ. ඒ බව පසුගිය කාලයේ සිදුවෙච්ච සිදුවීම් ගණනාවකින්ම පෙනී ගියා. ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී ගුවන්තොටුපළ වරාය හා විදුලි බල බලශක්ති ක්ෂේත්‍රයේ වගේම අධිවේගී මාර්ග පද්ධතිය හා කොළඹ හා අවට ප්‍රදේශවල වටිනා රජයේ ඉඩම් විකිණීමට දැනටමත් පිඹුරුපත් සකස් කළ අවසන් බව අපි බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම කුරුණෑගල පුරාවස්තු ව්‍යසනයේදී රටේ පොලිසියත් ඒ වගේම රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වයත් දැක්කහම අපිට හිතෙනවා මේ රටේ අනාගතයේ තීරණය කරන්නේ මේ ලුම්පන් පන්තියක් විසින් බව පැහැදිලියි. ඒ වගේම මේ රටේ පරිසරය මේ රට ජීව විද්‍යාත්මකව ගත්තම ජෛව විවිධත්වය අතින් ගත්තම ලෝකේ ඉහළම ජෛව විවිධත්වයක් සහිත රටක්. ඒ කියන්නේ අපට ජාත්‍යන්තර වශයෙන් උත් යම් යම් පිළිගැනීම් තිබෙනවා. විශේෂයෙන්ම තිරසර සංවර්ධන දර්ශකවලින් ඉදිරියෙන් හිටපු රටක්. නමුත් මේ පසුගිය මාස කීපය තුළ මේ වැලි කළුගල් පස් බලපත්‍ර ඉවත් කිරීමත් සංරක්ෂිත වනාන්තර වල ඒ සංරක්ෂිත භාවයේ ඉවත් කළා ඒවා සංවර්ධනයට යොදා ගැනීමට යාමත් විශේෂයෙන්ම විදේශික සමාගම් වලට මේවා මහ පරිමාණයෙන් බදු දීමට දරන උත්සාහයත් නිසා අද මේ රටේ පරිසර පද්ධතිය දැවැන්ත විනාශයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජල මූලාශ්‍ර සහ මුලින්ම පාහේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පාලනය යටතේ විනාශ කළා. ඒ අනුව නිකම් බොරුවට පැලහිට ඕන අය කාබන් ෆ්‍රී මැතිවරණ ව්‍යාපාර කරනවා කියලා මතු පිටින් බොරු කළාට හරයෙන් මුළුමනින්ම මේ රටේ පරිසර විනාශකාරී බලවේග වලට දැවැන්ත ස්ථානයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ රටේ නැවත වතාවක් අර දේශපාලන පාතාල ලෝකයේ හිස ඔසවමින් ඉන්නවා. පාතාලයට රාජ්‍ය අනුග්‍රහයක් යහපාලන ආණ්ඩුවේ ලැබුණේ නැහැ. නමුත් මේ රජය යටතේ නැවත වතාවක් පාතාලයට දේශපාලන අනුග්‍රහය ලැබෙනවා. තමන්ට අවනත නොවන පාතාල ලෝකයේ තමන්ට අවනත නොවන මද්‍රව්‍ය ජාවාරංකාරයෝ තමන්ට අවනත නොවන මේ රටේ වෙනත් අශීලාචාර අශිෂ්ට ව්‍යාපාර කරගෙන යන පිරිස් මර්ධනය කරනවා. හැබැයි තමන්ට අවනත පිරිස් වලට දැවැන්ත රාජ්‍ය අනුග්‍රහයක් ලබා දෙනවා. ඉතින් බොහොම පැහැදිලිව යහපාලන ආණ්ඩුවේ නොවන අඩුපාඩුකම් තිබුණත් අපේ රජය පෙට්‍රල් ඩීසල් භූමි තෙල් මිල අඩු කළා, විදුලි බිල අඩු කළා, ඒ වගේම විදුලි බිල ජල බිල මේ මුළු අවුරුදු පහටම වැඩි කළේ නැහැ. රජයේ වැටුප් දෙගුණයකින් වැඩි කළා අපි, විශ්‍රාම වැටුප වැඩි කළා, ඒ වගේම සමෘද්ධි දීමනාව වැඩි කළා, ඒ වගේම පෝර සානාධාරයේ විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම පාහේ ඖෂධ ඉතාම ඉහළ ගණයේ දේවල් ස්ටෙන්ට් එක දාන එක කාචය ඒ වගේම පිළිකා රෝග ආදියට පවා නොමිලේ ඒවා කරගදීමේ තත්ත්වයක් ඇති කළා. අද ඒවා කිසිවක් නොමිලේ සිදු වෙන්නේ නැහැ. අද ඖෂධ 500 ගානක හිඟයක් තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාවැටීමක් තියෙනවා. ඒ වගේම අපේ ආයෝජන වලින් බහුතරයක් යොමු වෙච්ච තව ශාස්ත්‍රයක් අධ්‍යාපන ශාස්ත්‍රය. ඒ අධ්‍යාපන ශාස්ත්‍රයටත් අද කනකොකා හඳලා තියෙන මේ ව්‍යාපෘති එකක්වත් සිදු නොකරන තැනටපත් වෙමින් තියෙනවා. ඒ වගේම අපි පොදු ප්‍රවාහනයේ පැත්තෙන් ගත්ත අභීත පියවරවල් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතිය දියුණු කිරීම සඳහා බස්රිය පද්ධතිය දියුණු කිරීම සඳහා ගත්ත දැවැන්ත ආයෝජනය සැහැල්ලු දුම්රිය සේවය ඒ වගේම කැලණිවැලි දුම්රිය මාර්ගය ඒ වගේම විදුලි දුම්රිය කරණයේ වේයන්ගොඩ සිට පානදුරට මේ සෑම ව්‍යාපෘතියක්ම අද නවත්තලා නැවත වතාවක් අර අධිවේගී මාර්ගවලට රටේ ධනය පොම්ප කිරීමේ උත්සාහය අපට පෙනෙමින් තියෙනවා. නමුත් යහපාලන ආණ්ඩුව ඒ පැත්තෙන් ලබාගත් ජයග්‍රහණ වගේම අපි 2017-18 කාලේ මේ ප්‍රාථමික ශේෂය කියන එක ඒ කියන්නේ ආණ්ඩුවේ එදිනෙදා වියදම් අතීතයේ ණයබර හෝ පොලිය නෙවෙයි ආණ්ඩුවේ එදිනෙදා වියදම් ආණ්ඩුවට කරගැනීමට තිබිච්ච අපි ඇති කරපුේ රාජ්‍ය මූල්‍යයේ ස්ථාවර භාවය අද සම්පූර්ණයෙන් බිඳ දමලා තියෙනවා. මේ ආණ්ඩුව මේ වසරේ ණයේ පොලියවත් ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. පළවෙනි මාස 6 අපගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අපේක්ෂිත ආදායමෙන් 50%ක් එකතු කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් මුළුමනින්ම රාජ්‍ය මූල්‍යය බිඳ වැටලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට පේනවා ණයබර එන්නෙන්නම් වැඩි කරමින් කිසිම සංවර්ධනයක් කරගත නොහැකි තත්ත්වයකට පත් වෙනවා විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් රටට ආධාර කරන රටවල් තරහ කරගැනීමෙන් ජපානය වැනි රටවල් ජයික වැනි ආයතන තරහ කරගැනීමෙන් රට ජාත්‍යන්තර වශයෙන් නැවත වතාවක්
කොන්වීම කොටුවීම තත්වයකට ගමන් කරමින් තිබෙන බව අපට පැහැදිලියි. ඒ නිසා ජනතාව අතර නොසන්සුන්තාවයන් ඇති කරගනිමින් ඒ වගේම ජනතාවට දුන්නු පොරොන්දු කඩකිරීම නිසා එන විරෝධතා මර්ධනය කරමින් පොලිසියේ සිටින ශානි අබේසේකර වැනි අවංක නිලධාරීන් දඩයම් කරමින් දේශපාලන දඩයම ජයටම සිදු කරමින් මේ රට තුල ගෙන යන මේ අත්නෝමතික පාලනය ඔබේ අවිහිංසාවාදී ඡන්දයෙන් කෙලවර කිරීමට ඔබට රත්තරන් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය එහි දුරකථන ලාංඡනයේ දිනවන ලෙස මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ට ආදරය කරන මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.